තෙරුවන් සරණයි සදැහැති සුභින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුභින්තුනි ටීවී දී තුල බෞද්ධ රූපහණී නාලිකාවේ බාහිර පටිගත කිරීමක් ලෙසින් එල්පිටිය ඇල්ලපාර නියෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ඔබට සමීප කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාවයි මෙලෙසින් අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ සුභින්තුනි උතුම් දේශනා මෙහෙවීමට ඔබ කිරිහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් වූ දම් සභා මණ්ඩපයේ වෙතට අද දවසේදී වැඩම කරන්නට යෙතුණා අවසරයි නම සිහිපත් කරන්නට පූජනීය ගල්ලේලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථමයෙන්ම සාදු නාදනම් වා පිළිගෙන සිටිමු සාදු 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 එසේනම් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන සුපින් උතුන්ට මේ මොහොතේ අප සිහිපත් කරනවා ඔබ විසින් සකසා ගන්නට ඉදිරිච්ච ඒ අලංකාරවත් වූ මල්බට්ටිය පින්වත් ස්වාමින් වහන්සේට ප්‍රථමයෙන් අතගස්වා ඉන් අනතුරුව ලෞතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහෙත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සුපින් උතුණි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සඳහා දවසේදී පැතිපර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා KW බන්දුපති ඒ පින්වත් මහත්මිය විසින් එතුමිය අදවසේදී අරමුණු හැටියට සඳහන් කරගෙන තිබෙනවා මෙම ධර්ම දාන පින්කමින් රැස්වන්නා වූ උතුම් කුසලය මෙහි දායකත්වයේ දරන එතුමිය ඇතුළු පවුලේ සැමටත් සහයෝගයේ දෙන වෙහෙස මහන්සි වී සිටින ඒ සියලුම දෙනාටත් මේ පිම්බීමට පැමිණ සහභාගී වී සිටින සැමටත් මෙන්ම මෙම ධර්ම දේශනාව ඇසූ නැරඹූ ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටත් ධර්මීය අවබෝධ වී ආසන්න භවයකදීම සසර දුකින් අත් මිදෙන්නට ලැබේවායි ප්‍රාර්ථනාවන් කරන්නට ඒ වගේම මැයි මාස පළවෙන දිනට උපන් දිනයේදී තිබෙන ස්වාම පුරුෂයාටත් පාලස්වන දිනට උපන් දිනයේ යෙදුණු දුලානී ශශිකලා දියණියටත් විසිනම්වන්දා උපන් දිනයේ යෙදුණු මෙසදී සෙසන්රි මිනිපිරිය ඇතුළු ඒ පවුලේ සැමට තුන්වන්ගේ ආශිර්වාදයේ ලැබෙත්වායි සත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් කරන්නට ඒ වගේම ආරාධනාව පිළිගනිමින් මේ පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේට තමන් වහන්සේ කරගෙන යන්නා වූ මෙම ශාසනික මෙහෙය තව තවත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව සහ නිරෝගී සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනාවන් කරන්නට ඒ වගේම මෙම පින්කම් පිළිබඳව සියලු උපදෙස් ලබා දී සියලු කටයුතු සම්විධානය කළ දැනට විදේශගතව සිටින විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අනුව සියලු කටයුතු සම්පාදනය කළ පොඩි හාමුදුරුවන් වහන්සේටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් කරන්නට ඒ වගේම දිදුල නාලිකාවේ ගරු සභාපති අවසරයි නම සිහිපත් කරන්නට පූජනීය මාලිකාවිල අසජී ස්වාමින් වහන්සේටත් මෙම ධර්ම දේශනාව ලෝපුරා සදැහැවතුන්ට ශ්‍රවණය කිරීමට මඟ පෑදූ ඒ දිදුල මාධ්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් තුන්රුවන්ගේ ආශිර්වාදයේ ලැබේවායි ප්‍රාර්ථනාවන් කරන්නට ඒ වගේම මෙම පින්කමෙන් රැස් වූ පින් මියගේ මව්පියන් දෙපළටත් ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ටත් දෙදෙනාගේම මියගේ නෑදෑ හිතවතුන්ටත් ඒ වගේම ධර්මදේශනාව අසන සහභාගී වී සිටින සහයෝගය ලබා දෙන ඒ සියලුම දෙනා නමින් මියගේ සැමටත් මේ පින් අයිති වේවා සියලු දෙනාම සුවපත් වේවායි ප්‍රාර්ථනාවන් කරන්නටත් මේ උතුම් සද්ධර්මදේශනාවේ පින්බර වූ අරමුණ වශයෙන් සදහැවතුන් අද දවසේදී සදහන් කරගෙන තිබෙනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අලං වක්ඛලි කින්තේ ඉමිනා පූතිකායේන දිට්ඨේන යෝ වක්ඛලි ධම්මං පස්සති සෝමං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති සදා පූජනීය ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි සසර කතරින් එතර වෙනු කැමති ගුණපුරණ ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්න අද මේ උදාර ධර්මානුශාසනාවට සදහැති දායකත්වය KW බන්දුවතේ මෑණියන් විසින් සලසමින් නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයේහි සිට මේ දේශනාව පෙරවස් සමාදන් වුණ ඔබ සියලු දෙනා වෙනුවෙන් කරන උදාර ධර්ම දානයක් හැටියට සලකගෙන ධර්ම ශ්‍රවණය කරන ඔබගේ ධර්මාවබෝධය පිණිසත් TV දිදුල නාලිකාව ඔස්සේ පටිගත කරමින් තවත් දිනක ධර්මෙහි අවශ්‍යතාවය ඇති ධර්මාභිලාෂී පින්නතුන් වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න මේ උදාර දේශනාව පටිගත කරමින් විසිරුවා හරින්නටයි KW බන්දුවතේ මෑණියන් මේ උදාර දේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ මේ උදාර ධර්මානුශාසනාවට දායකත්වයේ සලසමින් රැස්ව සිටින ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව සසර දුකින් මිදී අමා ශාන්තිය පිණිස වේවා කියන උදාර ප්‍රාර්ථනාවත් තවත් අරමුණු බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවන් කිහිපයක්ම සෙත් ප්‍රාර්ථනාවන් කිහිපයක්ම මූලික කරගෙනයි බන්දුවතේ මෑණියන් ධර්මානුශාසනාවට දායකත්වයේ සලසන්නේ ඔබේ අරමුණු බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම මේ ධර්මානුශාසනාව අවසානයේදී සිදු කරන්න මා බලාපොරොත්තු වෙමින් දේශනාවට ඉඩ හසර වෙන් කරවා ගන්න සූදානම් වෙමු පින්වත්නි දේශනාව ආරම්භයේම අදිෂ්ඨානයක් ඇති කර ගන්න අද වගේ පුණ්‍යවන්ත දවසක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ඇහෙන මේ පුණ්‍යවන්ත හෝරාවේ ධර්මාභිලාෂේ පින්වත් හැම දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාවද උතුම් නිවන පිණිසම උපකාරක ධර්ම පෙළක්ම වේවා කියන අදිස්ථානයින් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු පින්වත්නි
අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දා නිසා ඔබට ඊටාම වටින ධර්ම කාරණා ටිකක් මේ ධර්ම දේශනාවෙන් පහදලා දෙන්න වටහලා දෙන්න මා අදහස් කළා. ඒ සඳහා අප අද මාතෘකා කළේ සංයුක්ත නිකායේහි එන සුවිශේෂී ධර්ම පරියායයක් සඳහන් වෙන වක්කලී කියන සූත්‍රය. ඔයතු දන්නවා මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේලා අතර භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපන්න භික්ෂූන් වහන්සේ නමක් තමයි වක්කලී කියන ස්වාමින් වහන්සේ. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයක් තිබුණා. හේතුව තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලයක හංසවතී නුවර මේ වක්කලී ස්වාමින් වහන්සේ දා ඉපදිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්මය අහන ශ්‍රාවකයව අතර වක්කලී ස්වාමින් වහන්සේ එදත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ධර්ම දේශනාව අහලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂුවකට අගතනතුරක් දුන්නා. එදා මේ වක්කලී ස්වාමින් වහන්සේ තරුණ කුමාරයෙක් වෙලා ඉන්නකොට එදා හිතුණා, අනේ මටත් යම් දවසක ලෞතුරා බුද්ධ ශාසනයක මේ වගේ තනතුරක් ලැබෙනවා නම් හොඳයි කියලා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයක අගතනතුරක් ලබන්නත් හැමෝටම පුළුවන්කමක් නැහැ. ඒකට සංසාරේ අප්‍රමාණ පින් පුරන්න ඕන. උන්වහන්සේ පින් කර කර ආපු ගමනක අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ තරුණ කාලෙම පුරුද්දක් හදාගත්තා බුදුරජාණන් වහන්සේ නිතර නිතර දකින්න භාග්‍යවතුන් වහන්සේගේ රූපය දකින්න මේ වක්කලී ස්වාමින් වහන්සේ කොයි තරම් කැමති වුණාද කියනවනම් උන්වහන්සේ මහාන වෙන්නේ තිස්සලම ධර්මය අවබෝධ කරන්න නෙවෙයි. මොකටද මහාන උනේ? බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දිහා බලාගෙන ඉන්න. හොඳට මේ ධර්ම පරියායයට එකතු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දිහා බලාගෙන ඉන්න. භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වෙලා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්න මේ වක්කලී ස්වාමින් වහන්සේ කොයි තරම් කැමතිද කියනවනම් දේශනාවේ තියනවා දන් වළඳන වෙලාවයි භාග්‍යවතුන් වහන්සේ ශරීර කෘත්‍ය කරන වෙලාවයි. හිතන්න, මේ වෙලාවල් දෙක හැරුණුකොට හැම වෙලාවකම වක්කලී ස්වාමින් වහන්සේ කැමති උනේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්න. එච්චරට බුදුරජාණන් වහන්සේගේ රූපයට ප්‍රිය කළා. උන්වහන්සේට එක දවසක් භාග්‍යවතුන් වහන්සේ වස්සාන කාලයක, දැන් හරියන්නේ නැහැ උන්වහන්සේගේ වැඩේම ධර්ම අවබෝධයට යන්නෙත් නැහැ, මොකක්වත් නැහැ, ධර්මයේ දකින්න මහන්සි වෙන්නෙත් නැහැ, වැඩේම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න එක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දවසක් වස්සාන කාලයක
වස්වසන්න සූදානම් වෙනකොට වක්කලි ස්වාමින් වහන්සේට සිහි කළා වක්කලි ඔබ පිටත් වෙන්න වෙනත් තැනක වැඩලා වස්වසන්න දැන් ඔය ඇත්ත හිතන්නේ වක්කලි ස්වාමින් වහන්සේට මොකක් හිතෙන්නේ නැද්ද දැන් උන්වහන්සේට හරිම දුකයි ඇයි මෙච්චර කාලයක් මං බුදුරජාණන් වහන්සේ දිහාම බලාගෙන හිටියා කොයිතරම් බලාගෙන හිටියද කියනවනම් දන් වළඳන වෙලාවයි ශරීර කෘත්‍ය වෙලාවයි හැරුණකොට හැම වෙලාවෙම උන්වහන්සේ දිහාමයි බලාගෙන ඉන්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අවශ්‍යයි වක්කලී ස්වාමීන් වහන්සේට ධර්මය දකින්න මාර්ගය හදලා දෙන්න දැන් ඔන්න ඔබ වුණත් හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ රූපකායකින් කවදාකවත් ඔබ ඉදිරියට මා ඉදිරියට ආයේ වැඩම කරන්නේ නැහැ හැබැයි පින්වත්නි ධර්මකාය තුලින් බුදුරජාණන් වහන්සේ යම් දිනකද ඔබ දැකගන්නේ එදාට ඔබ මේ සංසාර දුකෙන් නිදහස් වෙනවද නැද්ද නිදහස් වෙනවා එදාට ඔබ සංසාර දුකෙන් නිදහස් වෙනවා හැබැයි දුර්ලභව ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කර කර පුද පූජාවල් කර කර විතරක්ම නම් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තුල ප්‍රතිපත්ති වශයෙන් දියුණු කරන්නේ නැතුව දියුණුවක් හදාගන්නේ නැතුව කවදාකවත් අපිට වන්දනා කර කර පුද පූජා කර කර විතරක් ඉඳලා මේ ධර්මය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ එකත් හොඳට මතක තියාගන්න ඕන ඒ නිසා දැන් වක්කලි ස්වාමීන් වහන්සේලා ධර්මයේ දකින්න මඟ හදන්න ඕන උන්වහන්සේගේ දැන් හිතට හරීම විපිලිසරක් තියෙනවා වෙන මොකක්වත් නෙමෙයි අනේ මට බුදුරජාණන් වහන්සේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ කාලයක් යනකොට පින්වත්නි කොයිතරම් පින් පුරාගෙන ආවත් कोई तरंग पिंपुरागिन आवत अपि हेम केने कुटम ससरे ही यनता कल्म जाति पच्चया जरा मरण शोक परिदेव दुख दोमनस उपायास इपदुना नंग में संसारे अनिवार्यन लेडवेन्न व्याधियट पत्वेन्न මේ කියන දුක්වලට මුහුණ දෙන්නම වෙනවමයි. ඒ නිසා වක්කලි ස්වාමින් වහන්සේත් දැන් ඔහොම කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ ළඟින් අයින් වෙන්න වුණා, බැහැරට වඩින්න වුණා. දැන් උන්වහන්සේ විපිලිසරකින් ඉන්නේ, කනගාටුවකින් ඉන්නේ වෙන මොකක්වත් නෙමේ. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය උන්වහන්සේගේ බුදුරුව දකින්න විදිහක් නැහැ. දවසක් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාපේ වැඩ ඉන්නකොට වක්කලි ස්වාමින් වහන්සේ වැඩ සිටියේ එක්තරා කුඹල්හලක උන්වහන්සේට දරුණු ආබාධ හට අරගෙන වේදනාවන් විඳගෙන දැඩි ලෙස මේ වක්කලි ස්වාමින් වහන්සේ ගිලන් වුණා ගිලන් වුණාට පස්සේ දවසක් වක්කලි ස්වාමින් වහන්සේට ඕනි වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට කාව හරි යොමු කරලා තමන් වහන්සේ ගිලන් වෙලා ඉන්න බව හඟවන්න දැනුවත් කරන්න එනිසා භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා තමන් වහන්සේගේ වචනයෙන් බුදු සිරිපා වන්දනා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා දැඩි ලෙස තමන් වහන්සේ රෝගාබාධයට ලක් වෙලා ඉන්නවා ගිලන් වෙලා ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේට කියා හිටින්න කියලා එක ස්වාමින් වහන්සේ නමක් අතේ පණිවිඩයක් යවනවා දැන් භාග්‍යවතුන් වහන්සේ ළඟට
ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා කියා හිටිය ස්වාමීනි වක්කලි ස්වාමින් වහන්සේ දැන් ඉතාමත්ම අසරණයි උන්වහන්සේ ගිලන් වෙලා ඉන්නේ දැඩි ලෙස ගිලන් වෙලා ඉන්නේ ඔබ වහන්සේට පුළුවන් නම් ස්වාමීනි අනුකම්පාවෙන් වඩින්න කියලා ඉල්ලීමක් කළා ඔබ වහන්සේට පුළුවන් නම් අනුකම්පාවෙන් වඩින්න කියලා ඉල්ලීමක් කළා දැන් භාග්‍යතුන් වහන්සේ නිහඬව ඉඳලා වක්කලි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුඹල්හලට වැඩම කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි කවුරු හරි ගිලන් වෙච්ච කෙනෙක් ළඟට වැඩම කළාට පස්සේ ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේ ඒ ගිලන් වෙච්ච භික්ෂුවගේ හෝ වේවා ගිහි කෙනාගේ හෝ වේවා වේදනාවල් ගැන තමයි විමසන්නේ. කොහොමද වක්කලි ඔබේ වේදනාවල අඩු බවක්ද තියෙන්නේ වැඩි බවක්ද තියෙන්නේ? දැන් වක්කලි ස්වාමීන් වහන්සේගේ වේදනා එන්න එන්න වැඩි. ස්වාමීනි මේ වේදනාවල අඩු බවක් නැහැ තියෙන්නේ වැඩි බවක්මයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා වක්කලි ඔයාට මොකක් හරි විපිලිසරක් කුකුසක් සැකයක් එහෙම තියෙනවද කියලා ඇහුවා. එතකොට වක්කලි ස්වාමීන් වහන්සේ සිහි කළා ස්වාමීනි මට තියෙන පසුතැවීම මේ පුංචි එකක් නෙවෙයි. මට තියෙන සැකයක් මේ පුංචි එකක් නෙමෙයි විපිලිසර අනල්පයි. මට තියෙන ලොකු දුකක් පසුතැවීමක් හිතේ. ඊට පස්සේ ආපහු භාග්‍යතුන් වහන්සේ අහනවා වක්කලි එතකොට ඔබට ඔබේ සීලයෙන් උපවාදයක් කරනවාද කියලා ඇහුවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න පින්වත්නි. මේ සීලය හරියට දියුණු කරගන්න බැරි වුණොත් අපි තුල යම් දවසකදී තමන්ම තමන්ගේ හිතට නැත්නම් තමන්ගේ හිතම තමන්ට දොස් නගනවා. තමන්ගේ හිතම තමන්ට දොස් නගනවා. ඇයි දොස් නගන්නේ? තමන්ගේ සීලය කැළැල් ඇති වුණ සිදුරු ඇති වුණ පළුදු වුණ සීලයක් හින්දා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් පෙන්වන්නේ මේ ධර්ම විනය තුල හික්මෙන ශ්‍රාවකයෙක් ඉස්සරලාම සීලයෙන් සංවරභාවය හදාගන්න. ඉස්සරලාම මොකෙන්ද හදාගන්න ඕනේ සංවරභාවය? සීලයෙන් හදාගන්න. හේතුව තමයි යම් දවසකදී යම් ශ්‍රාවකයෙකුට තියෙන්නේ පළුදු වුණ කැළැල් ඇති වුණ සීලයක් නම් දිනක පින්වත්නි ඔබටද ඔබේම සිත දොස් නගනවා. දැන් බලන්න ඔයත් දැකලා නැද්ද සමාජයේ ඉතාම දුස්සීලව ජීවත් වෙන මිනිස්සු මරණාසන්න මොහොතට එනකොට කොයි තරම් වේදනාවන් විඳිනවද පසුතැවෙනවද? භාග්‍යතුන් වහන්සේ පෙන්වනව නේද? ඉද තප්පති පෙච්ච තප්පති. ඒ පාපකාරී දුස්සීල ජීවිතයක් නම් පවත්වගෙන යන්නේ සිල් පළුදු වුණා කියලා දුක් වෙන්න යන්න එපා. හේතුව තමයි අපිට පුළුවන් මේ මොහොතේ ඉඳලා ඉදිරියට අපේ ආයති සංවරයේහි පිහිටලා සීලය දියුණු කරගන්න. හැබැයි ඒ ආයති සංවරෙහි පිහිටන්නෙත් නැත්තම් මේ මොහොතේ ඉඳලා ඉදිරියට නිවැරදි වෙන්නෙත් නැත්තම් යම් කෙනෙක් එයාට තියෙන්නේ දියුණු වෙච්ච සීලයක්ද පිරිහෙච්ච සීලයක්ද කියන්න බලන්න. පිරිහෙච්ච සීලයක්. ඒතර පිරිහෙච්ච සීල ප්‍රතිපදාවක් නම් ඒ ශ්‍රාවකයාට තියෙන්නේ දිනක ඒ සීලය මුල් කරගෙනම ඒ පිරිහුණ සීලය මුල් කරගෙනම
तमंगे हिते दैवीम तैवीम उपदिनवा माई दें एक निशा तमाई मैं वक्कली स्वामी नहांसे के नहान ने भाग्य तो नहांसे दें वक्कली स्वामी नहांसे किया हिट याने द मटतीयन सेकय पासु तैवीम मैं पुंचे खाक ने मैं पुंचे खाक ने मैं मटतीयन ने इतोगट माई भाग्य तो नहांसे हान ने एहनंग वक्कली ओबे सील नोबट उपवाद अक्विनोद किला हुआ දැන් බලන්න පින්වත්නි මේ දේශනාව හරි සුන්දර එකක්. එතකොට වක්කලි ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියන ස්වාමීනි මගේ සීලයෙන් මට උපවාද කරන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ සීලය ගැන ඔන්න ප්‍රශ්නයක් නැහැ. සීලය ගැන ප්‍රශ්නයක් තියනවද නැහැ. උන්වහන්සේ සීලයෙන් සංවර බව හදාගෙන. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා वक्कली ओयागे सीले प्रश्न कुत नेत्तं ओयागे सीले प्रश्न कुत नेत्तं मुखद्द उच्चरट मोबे हिते तियन पसुतेवीम पहदिली ने दुनहा से आने क ओयागे सीले गेन प्रश्न कुत नेत्तं ओबट तियन्ने थोंद सीले अक्ने इतिंग ओहंद सीले कुत तियागेन ऐ ओब पसुतेवीमें इन्ने किले हुआ එතකොට කියනවා ස්වාමීනි මට බොහෝ කාලයක් ඔබ වහන්සේව දැක ගන්න බැරි වුණා. ඔන්න බලන්න මෙතනද තමයි ලස්සනම ධර්ම පරියාය භාග්‍ය තුනහස එකතු කරන්නේ. දැන් බලන්න ඔයත්තන්ට තේරෙනව නේද අහගෙන ඉන්න ඔබට තේරෙනව නේද භාග්‍ය තුනහස එකින් එකට විමස විමස උනහසේගේ धर्म देशनाकरण स्वभाव मतुकर मीन वक्कली स्वामी वहां से मे धर्मे दकगन मग हदल देन विधि वक्कली सील अत्ई प्रश्न कुत्ने दंगित कोट सील उपवाद नुकरण वन वाट उपवाद यावेन्नीत नेत्तंग वयागे हित वाट दुस्कियान्नीत नेत्तंग හැබැයිවට මේ වක්කලි ඔබේ හිතේ මේ විපිලිසරක් තියෙන්නේ. එතකොට තමයි සිහිකලේ ස්වාමීනි මට ගොඩාක් කාලෙකින් ඔබ වහන්සේ දැක ගන්න බැරි වුණා. දැන් එතකොට වක්කලි ස්වාමීන් වහන්සේගේ හිතේ දුක තියෙන්නේ මොකක් කරගන්න බැරි වෙච්ච නිසාද? උත්තර දෙන්න බලන්න හැමෝම. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක ගන්න උන්වහන්සේව දැක ගන්න බැරි වුණ හින්දා ඒක තමයි දැන් තියෙන දුක පසුතැවීම. එතකොටම භාග්‍යතුන් වහන්සේ අහන අලං වක්කලී කිංතේ ඉමිනා පූතිකායේන දිත්තේන. හැබෑවටම වක්කලී මොකද්ද ඔබට තියෙන ප්‍රයෝජනය ඉමිනා පූතිකායේන දිත්තේන. ඇත්තටම වක්කලි මේ කුණු කයක් දිහා බලාගෙන ඉඳලා මොකද්ද ඔයාට ලැබෙන ප්‍රයෝජනය කියලා හුවා. දැන් මේ බලන්න භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේම රූපය තමන් වහන්සේගේම කය ගැන වක්කලී ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ කොහොමද? වක්කලී මේ කුණු කය දැකීමෙන් කිංතේ මිනා පූතිකායේන දිත්තේන මොකද්ද ඔයාට ලැබෙන ප්‍රයෝජනය? මං කියනක ඔබට පැහැදිලි නේද? මොකද්ද වක්කලී හැබෑවටම ඔබට ලැබෙන ප්‍රයෝජනය? වක්කලී යෝ වක්කලී ධම්මං පස්සති. වක්කලී යම් කෙනෙක් ධර්මය දැක්කොත් තමයි ධර්මයේ දැක්කොත් තමයි සෝ මං පස්සති ඒකෙනා බුදුරජාණන් වහන්සේ දැකගත්තා වෙන්නේ. යෝ මං පස්සති යමෙක් මාව දැකගත්තද සෝ ධම්මං පස්සති එයා ඒකාන්තයෙන්ම ධර්මය දැකගත් කෙනෙක්. එහෙනම් ඔබට එකක් පැහැදිලි. බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොටේ එල්ලිලා ඉන්න අපිට වාසනාව ලැබුණත්
බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොටක හරි ගෑවි ගෑවි ඉන්න අපිට වාසනාව මේ සංසාරේ ලැබුණත් උන්වහන්සේගේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නේ නැත්නම් කවදාකවත් අපිට විමුක්තියක් මිදීමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤසි වක්කලි රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. හොඳයි වක්කලි මට කියන්න මේ රූපය නිට්ටිය එකක්ද අනිත්‍ය එකක්ද? නිට්ටියයි ද අනිත්‍යයිද? අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි කියලා කිව්වා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිම ලේසියෙන් පහසුවෙන් සැහැල්ලුකට හිතන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුව තමයි මේ ධර්ම ශ්‍රවණය කරන ඔබට මෙන්න මේ මතු කරන ධර්ම පරියාය තමා තුළින් දැක ගන්න වාසනාවක් ලැබුණොත් පින්වත්නි ඒකාන්තයෙන් ඔයත්තු මේ ජීවිතේ නිවෙනවාමයි. ඒකයි කිව්වේ මේ තරම් සුන්දර ධර්මයක් අපිට වචනවලින් මේ විදිහට හරි අහන්න සංසාරය අප්‍රමාණ පින් කරලා තියෙනවා. අප්‍රමාණ පින් කරලා තියෙනවා. දැන් බලන්න වක්කලි එහෙනම් අට කියන්න ඔයා මොකද හිතන්නේ? රූපය නිට්ටියයිද අනිත්‍යයිද? මේ කය මේ රූපය නිට්ටියයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. ඒ කියන්නේ මේ රූපස්කන්ධේහි ස්වභාවය තමයි හැම වෙලාවෙම වෙනස් වෙලා යන එකක්. වෙනස් වෙලා යන එකක්. දැන් කොයිතරම් දුරට වෙනස් වෙනවද කිව්වොත් ගතවන සෑම මිනිත්තුවක් පාසාම මේ රූපස්කන්ධේහි වෙනස් වීමක් වෙනවද නැද්ද? වෙනවා. හිතන්නක පින්වත්නි මෙහෙම බණට වාඩි වෙනකොට ඔබ මා තුලින් දැකපු රූපයත් දැන් ඔබට පේන රූපයත් අතර වෙනස් වීමක් තියෙනවද නැද්ද? පැහැදිලිනේ තියෙනවා. වාඩි වෙච්ච මමමම මා තුලින් ඔබ දැක්ක ඔබේ ඇහෙන් දැක්ක රූපය ඒ දැකපු රූපයම තමයි. හැබැයි වෙනස් වීමක් වෙලා නැද්ද? වෙනස් වෙනවා. ඒක මේ පියවි ඇහැට එක පාරටම ගෝචර වෙන එකක් නෙමෙයි. හැබැයි බාහිරින් බලපුවාමත් අපිට තේරෙනවා දැන් වාඩි වෙනකොට උන්වහන්සේගේ මුහුණ දහඩිය කඳුලක්වත් දහඩිය පොඩ්ඩක්වත් නැහැ. හැබැයි දැන් දහඩිය ටිකෙන් ටික ටිකෙන් ටික වැටෙනවා. දැන් බලන්න අර තිබිච්ච දර්ශනය ටික වෙලාවක් යනකොට වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එනිසා භාග්‍යතුන් වහන්සේ අහනවා වක්කලි ඔබ හිතන්නේ මේ රූපය නිට්ටියයිද අනිත්‍යයිද? ස්වාමීනි ඒකාන්තයෙන්ම මේක අනිත්‍ය එකක්. මේක නිට්ටිය එකක් නෙමෙයි. කවදාකවත් එකම රූපයක් නිට්ටිය ස්වභාවයෙන් පවතින්නේ නැහැ. අනිත්‍යයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා වක්කලි ඔබ හිතන්නේ යමක් අනිත්‍ය නම් යම්පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. වක්කලි එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. එතකොට වක්කලි ස්වාමීන් වහන්සේ මොකද දීපු පිළිතුර? ස්වාමීනි දුක්ඛං බන්තේ දුකක්මයි. ඒක මොකද්ද? දුකක්මයි. ඊළඟට අහනවා යම්පන අනිච්ඡං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං. වක්කලි ලෝකේ යමක් අනිත්‍ය නම් වෙනස් වෙනව නම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. වක්කලි ලෝකයේ රූපය මේ රූපය අනිත්‍ය නම් දුක නම් අනිත්‍යෝ දුක්ඛෝ රූපය
මමය මගේය මගේ ආත්මය වශයෙන් පවත්ව ගන්න අල්ල ගන්න පුළුවන් එකක්ද කියලා ඇහුවා. එතකොට වක්කලි ස්වාමීන් වහන්සේ දීපු පිළිතුර මොකද්ද? නෝ හේතං බන්තේ ස්වාමීනි එක මම මගේ මගේ ආත්මය වශයෙන් පවත්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ වදාලා වක්කලි ඔය විදිහටම හිතන්න වේදනාව ගැන සැප වේදනාවක් දුක් වේදනාවක් මධ්‍යස්ත වේදනා මේ වේදනාවේ තියෙන්නේත් නিত্য ස්වභාවයේද අනිත්‍ය ස්වභාවයේද අනිත්‍යමයි යම් වේදනාවක් අනිත්‍ය වෙලා වෙනස් වෙලා යනවාද ඒක සැපයිද දුකයිද දුකයි ඒ වේදනාවත් මමය මගේය මගේ ආත්මය වශයෙන් පවත්ව ගන්න පුළුවන් එක නෙවෙයි එහෙම නම් පින්වත්නි ඔබට අවශ්‍ය විදිහට මේ පංචස්කන්ධය පවත්වන්න පුළුවන් නම් ඔයත් දුකට කැමතිද දුකට කැමතිද දුකට කැමති නැහැ හැබැයි සැපට කැමති නේද සැප වේදනාවට කැමතිද නැද්ද කැමති දැන් මට කියන්න කොයිතරම් සැප වේදනාවට ඔබ කැමති වුණත් ඒ සැප වේදනාව හැම වෙලාවෙම එකම විදිහට පවත්වගෙන යන්න පුළුවන්ද බෑ සැප වේදනාව එකම විදිහට පවත්වගෙන යන්න පුළුවන්ද බෑ ඇයි සැප වේදනාව කියලා කියන්නේත් මොකද්ද දුකම තමයි ඇයි සැපයට නම් අපි ආස කරන්නේ සැප වේදනාවටනේ අපි කැමති දුකට කැමති නැහැ දුක පිළිකුල් කරනවා හැබැයි අපි කැමති සැප වේදනාවට සැප වේදනාවට නම් අපි කැමති කැමැත්ත තියෙන තාකල්ම තණ්හාය ජායති සෝකෝ දැන් ඔබට තේරෙනවනේ තෘෂ්ණාව තියෙන තාකල්ම උපදින්නේ මොකද්ද දුකයි වෙන මොකක්වත් නෙවෙයි එහෙනම් දුක් වේදනාව තුල තියෙන්නේ දුක සැප වේදනාව තුල ඇත්තටම තියෙන්නේ සැප නෙමෙයි මොකද්ද දුකමයි ඒ නිසා වක්කලි මේ වේදනාවත් අනිත්‍යයි කියලා දකින්න මේ වේදනාවත් දුකයි කියලා දකින්න ඒවන් පස්සන් මේ විදිහටම බලන්න මේ විදිහටම බලන්න ඊළඟට සංඥා හඳුනා ගන්න දේවල් සංස්කාර හේතුන්ගෙන් හට ගන්න සියලුම ධර්මතා සිතුවිලි ඇතුළු කොට ඇති මේ ලෝකේ හට ගන්න සියලුම ධර්මතා හටගන්නේ හේතුන්ගෙන් නෙවෙයිද හේතු නිසා හේතුවක් නැතුව පින්වත්නි හටගත් එකම ධර්මතාවයක් තියෙනවද මේ ලෝකේ නැහැ මේ සියල්ලම නිර්මාණය වෙන්නේ ගොඩ නැගෙන්නේ මොනව මතද හේතු මත හේතු මත හේතුන්ගෙන් සකස් වෙච්ච සියල්ලම ඒ සංස්කෘත ධර්ම සියල්ලම වක්කලි හිතන්න අනිත්‍යයි භාග්‍යතුන් වහන්සේ වදාලා වක්කලි රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ කියන පංච උපාදාන ස්කන්ධයම අනිත්‍යයි දුකයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ එකක්වත් මට ඕන විදියට පවත්වගෙන යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඔබ හොඳට මේක මනසට ගන්න උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනේදී ලෝකයාට දේශනා කරනවා අපරිහානීය ධර්මතා 20 ගණක් මහා පරිනිබ්බාන සූත්‍රයේ අපරිහානීය ධර්ම ඒ කියන්නේ පිරිහෙන්නේ නැති වෙන්න වටිනා කියන ධර්මතා ටිකක් පෙන්නනවා කාරණා ටිකක් ඒ අතර උන්වහන්සේ පෙන්නනවා මහණෙනි යමෙකු අනිත්‍ය සංඥාව වඩනවාද
අනිත්‍ය සංඥාව වඩනවාද? ඒ කියන්නේ හැම වෙලාවෙම මේ පංචස්කන්ධෙහි වෙනස් වීම දකින්නවාද? හැම වෙලාවෙම මේ පංචස්කන්ධේ වෙනස් වෙලා යනවද නැද්ද? වෙනස් වෙලා යනවා. ඇහැට පේන සියලු රූපවල තියෙන්නේ වෙනස් වීමමයි. දැනෙන වේදනාවල තියෙන්නේ වෙනස් වීමමයි. හඳුනා ගන්න සියලු දේවල් වල තියෙන්නේ වෙනස් වීමමයි. මෙන්න මේ අනිත්‍ය ස්ථීර නොවන ස්වභාවය මනසින් දකින්න 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 ඒ ශ්‍රාවකයා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් මොකද්ද වෙන්නේ? දියුණු වෙනවා. මහණෙනි, අසුභ සංඥාව වඩන්නත් එහෙමයි. ඊළඟට ප්‍රහාණ සංඥාව වඩන කොටත් එහෙමයි. අනාත්ම සංඥාව කිසිවක් මම වෙන්නේ, මගේ වෙන්නේ, මගේ ආත්මය වෙන්නේ මට ඕන විදිහට පවත්ව ගන්න බෑ කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඔබ තුල වැඩෙන්නේ ආධ්‍යාත්මික දියුණුව. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ වක්කලී නාපරං ඉත්තත්තායාති පජානාති. මේ විදිහට බලන්න, මේ විදිහට දකින්න පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න දකින්න දිනක ඔබට මත්තට යමක් කරගන්නේ නැති තරමටම නිවිලා යන්න පුළුවන්කම තියෙනවා. මේකම කළොත් ආයේ අමුතුවෙන් යමක් කරන්න දෙයක් නැහැ. නාපරං ඉත්තත්තා යාති පජානාති. ඒ නිසා වක්කලී මෙන්න මේ පංචපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කිව්වා. එහෙම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ගිජුකුළු පවුවට වැඩම කළා. වැඩම කරලා ඉවර වෙනකොට වක්කලී ස්වාමීන් වහන්සේත් හිතුවා මමත් ඉසිගිලි පර්වතයට වඩින්න ඕන කියලා. එහෙම වඩින්න ඕනි කියලා උන්වහන්සේ ඉසිගිලි පර්වතයට වැඩම කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එක භික්ෂුවක් එවනව වක්කලී ස්වාමින් වහන්සේ ළඟට. වක්කලී ස්වාමින් වහන්සේ ළඟට පිටත් කළා. පිටත් කරලා වක්කලී ස්වාමින් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අර භික්ෂුවට කියලා එව්වා, වක්කලී ඔබ බය වෙන්න එපා. වක්කලී ඔබ බය වෙන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නෝ මේ වක්කලී ස්වාමින් වහන්සේ කරගන්න යන දේ මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒ නිසා වක්කලී ඔබ බය වෙන්න එපා. ඔබේ මරණය ලාමක මරණයක් නෙවෙයි. දැන් මේ ස්වාමින් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේට කියා හිටියා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිහි කළා ඔබ වහන්සේට බය වෙන්න එපා. ඔබ වහන්සේගේ මරණයත් ලාමක එකක් නෙමෙයි. ඒ නිසා දැන් ඔබ වහන්සේට පුළුවන් ඒකාන්තයෙන්ම අරහත් ඵලය සාක්ෂාත් කරගන්න. අරහත් ඵලය සාක්ෂාත් කරගන්න. ඔන්න බලන්න පින්වත්නි, යමක අපි තදින් ඇලිලා ඉන්න තාක්කල්ම ඒකේ යථාර්ථයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ නැති තාක්කල්ම මේ පංචස්කන්ධ ලෝකය තුල අපි මුලා වෙවි මුලා වෙවිමයි ඉන්නේ. යමක අපි ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ නැති තාක්කල්ම ඕනම දෙයක අපි තදින් ඇලුනද, හොඳට මතක තියාගන්න, ඕනම දෙයක අපි තදින් ඇලුනද ඇලෙන රූපයේ හෝ ශබ්දයේ හෝ ඊටමස්සේ වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පහේම ආදීනවයේ දකින්න පුරුදු වුණොත, ආදීනවයේ දකින්න පුරුදු වුණොත් හොඳට මතක තියාගන්න, ආදීනවයේ දකින්න 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 පංචස්කන්ධයේ ගැන තියෙන රාගය ඇලීම දුරු වෙලා යනවද නැද්ද? දුරු වෙලා යනවා. ඒකට හේතුව දැන් භාග්‍යතුන් වහන්සේ ධර්මපරියායක් මතු කළානේ.
මාව දකින්න නම් වක්කලී මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න එහෙම බලන්න ඒ ධර්මපරියාය පුරුදු කරන්න වක්කලී ස්වාමින් වහන්සේම අවසාන කාලේ පින්වත්නි භික්ෂූන් වහන්සේ නමක්ට කතා කරලා බුදුරජාණන් වහන්සේට ආපහු පණිවිඩයක් යවනවා මොකද්ද ස්වාමීනි රූපය අනිත්‍යයි මට ඒක ගැන සැකයක් නැහැ වේදනා සංඥා සංකාර අනිත්‍යයි මට ඒක ගැන සැකයකුත් නැහැ යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඒක සැපයි නෙමෙයි ඒක දුකයි මං ඒක ගැන සැක කරන්නේත් නැහැ ඔන්න බලන්න පින්වත්නි මනස හුරු කරගන්න ඕන තැන යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පංචස්කන්ධය ගැන මගේ හිතේ රාගයකුත් නැහැ ඡන්දයකුත් නැහැ ප්‍රේමයකුත් නැහැ ඔන්න බලන්න උන්වහන්සේ ධර්මපරියායේ දැකලා ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ දැකගත්ත විදිය කොහොමද දැක්කේ යමක් දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරට මැලිලා හිටියේ ඒක දිහාම මයි බලාගෙන ඉන්න උන්වහන්සේ කැමති උනේ දුක්ුණිත් ඒ දර්ශනේ නැති හින්දා හැබැයි අවසානයේදී උන්වහන්සේ තේරුම් ගත්තා රූප වේදනා සංඥා සංඛාර විඥාන කොතරම් මං මේ ස්කන්ධ පහට ඇලුනත් මේ වාගේ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි එකම දෙයක්වත් මට ඕන විදියට පවත්වන්න බෑ දැන් පවත්වන්න බැරි දේවල් වලට නෙමෙයිද ලෝකයා ආසාවෙන් බැඳෙන්නේ දැන් ඔබ බැඳිලා ඉන්නේ ඔබේ වසඟේ පවත්ව ගන්න පුළුවන් දේවල් වලටද බැරි දේවල් වලටද බැරි දේවල් වලටනේ පින්වත්නි ඉතින් බැරි බව දැන දැනත් ඡන්දයක් ඇති කරගන්නේ රාගයක් ඇති කරගන්නේ ප්‍රේමයක් ඇති කරගන්නේ මොකක් දකින්නේ නැති තාක්කල්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ දකින්නේ නෑ කොතනින් දකින්නද ප්‍රඥාවෙන් දකින්න ප්‍රඥාවෙන් දකින්න භාග්‍යතුන් වහන්සේ වදාළා නේද සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න අපිටත් පේනවා මේ දැන් ඊයේ විඳ සැප වේදනාව අද නෑ උදේ තිබිච්ච සැප වේදනාව දැන් නෑ වාඩි වෙනකොට තිබිච්ච සැප වේදනාවත් දැන් නෑ කියලා අපිට දැනෙනවා දැනම මේ ස්කන්ධයන් වලට තණ්හාවෙන් රාගයෙන් ඇලීමෙන් ප්‍රේමයෙන් ඡන්දයෙන් මේවාට බැඳෙන්නේ මොකක් නැති නිසාද විදර්ශනා ප්‍රඥාව නැති හින්දා විදර්ශනා ප්‍රඥාව නැති හින්දා ඒ නිසා ප්‍රඥාවෙන් ඔබ දැනගත්තොත් දැකගත්තොත් ඔබලාගේ යම් උපාදානයක්ද තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන පංච උපාදාන ස්කන්ධයන්ගෙන් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන ඇලීම ගැටීම මුලා වීම මොකක්ද වෙන්නේ ප්‍රහාණයටපත් වෙනවාමයි අන්න ඒ දහම් ඇස පහල කරගෙන මේ කියන ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකගෙන ප්‍රඥාවෙන් දැකගත් යම් ශ්‍රාවකෙක් වේද ඒ ශ්‍රාවකයා සැබෑවටම බුදුරජාණන් වහන්සේ දැකගත් ශ්‍රාවකෙක් බවටයිපත් වෙන්නේ ඒ නිසා මේ ස්කන්ධ ලෝකේ මුලා වෙන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන මිදෙන මාර්ගය ධර්මයේ තුලින්ම දියුණු කරගෙන දහම් ඇස පහල කරගෙන ධර්ම කාය තුලින් බුදුරජාණන් වහන්සේ දැකගෙන නිවි යන ශ්‍රාවක පෙළහරට එකතු වෙන්න අදිස්ථාන කරගන්න මීට වඩා දේශනාවට කාලය නෙවෙයි එලෙසින් කටයුතු කරන්න හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය වේවා අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා
සදැහැති දායකත්වයේ සලසන KW බන්දුවති මෑණියන් ධර්ම දේශනාවට දායකත්වයේ සලසමින් මේ උතුම් දේශනාව සිදු කරන්න දායකත්වයේ සහයෝගය දුන්න වෙහෙස මහන්සි වුණු සියලු දෙනාටම ලක්වැසි ලෝවැසි හැම දෙනාටම මේ ධර්ම දේශනාව දිදුල රූප වාහිනිය හරහා ශ්‍රවණය කරන හැම දෙනාටමත් ධර්මාවබෝධේ වේවා කියලා පළමුවෙන් ප්‍රාර්ථනාවන් සිදු කරනවා ඒ උතුම් ප්‍රාර්ථනා වෙලසින්ම වේවායි සාදු ප්‍රාර්ථනාවන් සිදු කරන්න එවැගේම මේ මාස පළවෙනි දින උපන් දිනයේ දුන දයාබර ස්වාමි පුරුෂයාටත් 15 වන දිනට උපන් දිනයේ දුන දොලානී සසිකලා දියණියටත් 29 වන දින උපන් දිනයේ දුන මෙසඳී සේසාත්‍රේ මිනිපිරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනව එවැගේම මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට ආරාධනා කළ ස්වාමින් වහන්සේ හැටියට දේශනාව සඳහා වැඩම කළ අපටත් එවැගේම සහසම්බන්ධ වන හැම දෙනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පින්කමට උපදෙස් ලබා දෙමින් කටයුතු සංවිධානය කළ විදේශගතව සිටින විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් එවගේම වෙහෙරෙහි වැඩ ඉන්න පොඩි ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනව ලොව පුරා සැදැහැති සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න මඟ පෑදූ දිදුල මාධ්‍ය ජාලයේහි නිර්මාතෘවර පරම පූජනීය පින්නැති මාලිගාවිල අස්සජී නායක ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනව එවගේම මේ පින්කමට රැස් වූ සියලු දෙනාම නමින් පරලෝ සැපත් විශේෂයෙන්ම බන්දුවතේ මෑණියන් නමින් පරලෝ සැපත් වුණ මව්පියන් දෙපළටත් ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් දෙපළටත් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාන මේ පින නිවන් පිණිස වේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන මියගිය හැම දෙනාටම ධර්ම දාන මේ පින නිවන පිණිසම වේවා කියන අදිෂ්ඨානෙන් සාදුනාද පවත්වන්න සක් දෙවිඳුන් ප්‍රධාන දෙව් බඹ පිරිසටත් මේ උතුම් පින නිවන පිණිස වේවා කියන අරමුණින් සාදුනාද පවත්වන්න දායකත්වයේගෙන කටයුතු සිදු කරන්නට යෙදුන KW බන්දුවති මෑණියන් එවැගේම ස්වාමි පුරුෂයා දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු කොට ඇති පවුලේ සෑම සියලු දෙනාටමත් දේශනාව ශ්‍රවණය කරන්න එකතු නොබ හැම දෙනාටමත් අද දවසේ පෙහෙවස් සමාදන් වෙමින් කටයුතු සිදු කළ ඔබ හැම දෙනාටමත් සියලු මහා සංඝ රත්නයටත් නම් සිහිපත් කළ හැම දෙනාටමත් ධර්ම දානමේ කුසල් එකසේ හේතු වාසනා වේවා දුක් කරදර නිවේවා සිත ශාන්තිය සැනසෙල්ල වේවා හැකි තරම් ඉක්මනින් ගෝර කටුක සසරින් නත් මිදී ගෞතම බුදු සසුනේම අමා නිවනින් සැනසෙල්ල වේවා වේවා කියන අදිෂ්ඨානයෙන් සාදු ප්‍රාර්ථනාවන් සිදු කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණේන් ඔබ හැම දෙනාටම නිවන් සුව සැලසේවා සාදු 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 සුපින්තුනි ඔබ අපගේ අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් වූ සත්‍ධර්ම දේශනාව සිදු කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වෙන අවසරයි නමසේපත් කරන්නට පූජනීය ගල්ලෑලි පඤ්ඤාසාගර පින්වත් ස්වාමින් වහන්සේට තවදුරටත් මෙවැනි උදාර්තර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අප පින් සිතින් යුක්තව ප්‍රාර්ථනාවන් එක් කරමු සාදු සාදු සාදු
एवागे माई मे उदार तरबू धर्मदान मे पिंकम सदा दवसेदी प्रतिपर दायक सुपिंगतुन बलापुरुत्वन्नावु सिल्मे हापातारमुनु याकारेम सपलवेवा धर्मश्रवणे कलावु लंकावासी लोकवासी ओब सिर्म दिनागे यहापत् प्रार्थनावान याकारेम इष्ट समुद्धिमात् भावेट पत्वेवा यान्न बलापुरुत्वुन पेडदरी करगनिमिनुत् दायकत्वे दरन सुपिंगतुन्ट मे मोहतेदी अष्ट परिष्कारकयान प्रमुख सिसु पिरिकरयान गौरवनीय देशकयान वहन्सेट पूजा कन हेटियटत् सिहिपत् කරමින් දිතුල බෞද්ධ රූපහණී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබට සමීප කරන උතුම් දායකත්ව සත්‍ධර්ම දේශනාව මෙලෙසම නිමවටපත් කරනවා ඔබ සියලුම දෙනාට ජය ශ්‍රී මහා බෝ සමිත පිහිටයි।